என்ன கொட்டாவு மாபாரத ஜனதாவு தமிழில பந்தம் பத்து கரகன அவில தீருவா ஏ குருவும் திருசத்தமே பூச்சனை விழாவே තවදීන්නේ මාස 3යි මොකද මේ වෙනකොට ජාතික ජනබල වේගයේ වඩා විශාල වශයෙන් සංඝ වේද ගුරු ගෝවි කම්පර විතරක් නෙවෙයි විද්‍යාඥයෝ පස්සම් පස්සේ විද්‍යාඥයෝ මේක තියෙන සීළු දරාම හොඳ වැඩ පිළිවෙලේ දෙතිලා තියෙනවා ඒ නිසා පාලිමාව දත්ත සම්පදාර සමිති පෞද්ගලික මතයක් තමයි මිනිස්සුන්ට උද්දේශනය කරනවා නම් දෙයියනේ ස්ට්‍රයික් කරන ජනතාවගේ පස්සවලට විසඳුම ඔවුන්ගේ සේවෙන් පහකරන එක හරි ඔවුන්ව සේවෙන් ඉවත් කරන එක නෙවෙයි ඒ වෙනුවට ඔවුන්ගේ පස්සවලට සාධාරණ විසඳුම් ඉල්ලීම් වලට සාධාරණ විසඳුම් ලබා දෙන එක. අදයි අපි ඊළඟ විශේෂම මේ රටේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් එවැගේම දුම්රිය සේවකයන්ගෙන් එවැගේම රටේ සියලු වැඩ කරන ජනතාවගෙන් දැන් අපිට තියෙන අලුත් සටනක් ඒ තමයි අවුරුදු 70කට පස්සේ අපිට ඉතාමත් මහඟු අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මේ දූෂිත නරුම පාලකෝ පන්නලා දාලා අලුත් ජනතාවාදී පාලනයක් ගොඩනගන්න ඉතා හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අද මුළු රටම එළියෙන් පෙළ ගැහිලා ඉංජිනේරුවෝ පෙළ ගැහිලා වෛද්‍යවරු පෙළ ගැහිලා අනෙකුත් වැඩ කරන ජනතාව පෙළ ගැහිලා ඒ වගේම පසු වෛද්‍යවරුන් පෙළ ගැහිලා මුළු රටම මුළු ලෝකෙම ඉන්න විද්‍යාඥයන් මහාචාර්යවරුන් ආචාර්යවරුන් එළියෙන් පෙළ ගැහිලා ඉන්නවා. සියලු වැඩ කරන ජනතාවට දුම්රිය ස්ථානාධිපතිතුරු පැතුළු සියලු දෙනාට ඉල්ලනවා මුන්ට හැඟීම් දැනෙන්නේ නැති පාලනයක් තියෙන්නේ ඒගොල්ලන්ට වගේ වැඩක් නැහැ ඔයගොල්ලන් ඉල්ලින් යන ඒ නිසා අපි ඔක්කොම එකතුලා මුඹ පන්නන සටනට අවතීන වෙමු කියලා අපි ඉල්ලා සිටිනවා. පන්නමු අපි එකතු වෙලා පන්නමු අපි එකතු වෙලා පන්නමු අපි එකතු වෙලා ආණ්ඩුවයි හොර හැත්තයි ආණ්ඩුවයි හොර හැත්තයි පන්න දමමු රවි පමා පන්න දමමු රවි පමා අපේ ආයතන විලා ගන්න අපේ ආයතන විලා ගන්න හදමු හදමු අලුත් රට හදමු හදමු අලුත් රට හදමු හදමු ආදමු ආදමු අලුත් රට ආදමු ආදමු අලුත් රට ආදමු
අටාමාර කෝච්චියට අටට කියලා හරියන්නේ අටාමාර බදුන කෝච්චිය තියෙනවා. ඒ වගේම උත්තරම කෝච්චිය දුරපලාතන කෝච්චිය ඔක්කොම නැන්නත්තරයි. ඒ නිසා ඒන දේවල් නොකර යුතු ජනතාවගේ විශ්වාසය විනාගෙන තමයි රටක් කරන්න ඕනේ. ස්ට්‍රයික් කරනවා නම් කෝච්චිය ගිහිල්ලා රේල්වේ ස්ටේෂන්ෙදී ජනතාව අරයන ටිකට් දෙන්නේ නැහැ. ජනතාව අපි අරයනවා. හැබැයි ජනතාවගේ ටිකට් කොයික සල්ලි ගන්නෙ නැහැ. අන්නේ එතකොට ආණ්ඩුවේ පාඩු ජනතාවගේ ප්‍රසාදයට ලක් කරනවා. ඒ නිසා තමයි කියන්නේ අපි ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙන උද්ඝෝෂණ කරන්න ඕන. නැතුව ජනතාවගේ ප්‍රසාදයට ලක් කරන එක නව ආකාරයකට බලන්න මේ සබන් පාඩ සියල්ලම ජනතාව වෙනුවෙන් තියෙන්න ඕන. ජනතාවේ අමාරුවේ දාලා උද්ඝෝෂණය කරන්න නරකයි. ඒ නිසා තමයි මේ අද ගුරුරු පවා පාරදවෙන්නේ මේ රාත්‍රියේ ඉන්නේ. රාත්‍රියේ වේව කරන්න පුළුවන් උද්දේශනය කරන්න පන්නන්න ඕන මුළු රටම එක මිටට ඇවිල්ලා පන්නන ගන්න ඕන. ඒකට සූදානම් බලන නැත්තම් මේ ජාතික ජනබලයේ වටා විශාල වශයෙන් නද ඒක රාශි වෙනකොට ජාතික ජනබලයේ මාලිමාල කට්ටිය අපහසුතාවයට පත් කරන්න විවිධ උපක්‍රම යොදනවා. ඒ සටන් සගය දන්නේ කම්කරුපන්ති විඥානය කරේ උන්ට අවබෝධයක් නැහැ. ලාල් කාන්ත සහෝදරයාට විශේෂයෙන්ම සම්පර්පන්ති විඥානයක් තියෙන මහා දැක්මක් තියෙන කෙනෙක් තමයි. ඒකයි ලාල් කාන්ත සහෝදරයා ඔය විදිහ කිව්වේ. ස්ට්‍රයික් කරන්න කරන්න ඕන. නමුත් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මේ වෙලාව අවශ්‍ය නැහැ. අපිට කියන්නේ අර මෙහෙල තියෙන මල්ල ලෙහන්න පුළුවන්කම තියෙද්දි ඔබලා බලන්න ඕනේ නැහැ කියලා. ඔබලා බලන්න ඕනේ නැහැ කියලා. ඉතින් අපිට මතකයි මේ මිනිස්සුත් ගොඩක් අරගෙන හිටිය මිස්කරේ. මහින්ද ජයසිංහ සහෝදරයතුළු පිරිසක් ඉන්නවා. මේ අධ්‍යාපන අමාත්‍යංශයේ උත්තර ගන්න අධ්‍යාපන ඇමති කෙනෙකුට බාර දුන්නට යාට තනිකර තීන්දුව ගන්න බෑ. මොකද මේ සාමාන්‍ය ඇමති කෙනෙක් වුණාම එයාගේ නෝන තමයි එයාගේ ලේකම් වෙන්නේ. වීදියායකට යන්නේ ඒගොල්ලන්ගේ පුත්තු අරේනේ. එහෙම වෙන්නේ නැහැ. හරි තීරණ ගන්න පුළුවන්, ක්ලියර් තීරණ ගන්න පුළුවන්. ඒක නිසායි අපි කියන්නේ මාලි මාවත අනිවාර්යෙන් ජයග්‍රහණය ලැබෙනවා. ඒ වගේ හැම නගරෙකම මේ ගුරුවරු ටික එකතු වෙලා උද්ඝෝෂණය කරන්න ඕනේ. එක දවසක මේ උද්ඝෝෂණය කළා ආණ්ඩුව බලපෑම් කරන්න ඕනේ. දවල්ට ස්ට්‍රයික් කරන එක වාක් කියන්නේ දැන් මේ වෙලාවේ ඕනේ නැහැ. මොකද දුප්පත් ළමයි ඉන්නේ. දුප්පත් ළමයි ඉන්නේ. ඒ දුප්පත් ළමයින්ට අපි අධ්‍යාපනය දෙන්න ඕනේ. උගතමනා ශිල්පෙමයි මතු රැගෙනා කියලා තියෙනවානේ. දීපු තැනක සොර සතුරන් ගතන හේන එසේද මනා වත්වතුරෙන් දියසොදනා වර හරිරවල කෝපෝ වුණ ප්‍රජමතුරුන් හට ගතනෝ හෙනා උගත මනා ශිල්පෙමයි මතු රැගෙනා කියලා දිනවනේ. ඒ නිසා අපි ළමයින්ට දැනුම දෙන්න ඕන, දැනුම දෙන්න ඕන. ඒ සඳහා තමයි මේ ගුරුවරු මේ විදිහට උද්ඝෝෂණය කරන්නේ. ආණ්ඩුව දනගස්සුවයි කියලා දැන් වැඩන්නේ ආණ්ඩුවල සල්ලි නෑ. ආණ්ඩුවල සල්ලි නැතුනම උත්තර නෑ ආණ්ඩුවට. ඉතින් උත්තර නැතුනම දෙමව්පියෝ පයින්නේ මේ මහින්ද ජයසිංහ ඇතුළු මේ ලංකා ගුරු සේවා සංගමයට. ඉතින් ඒ නිසා තමයි අද ඔවුන්ව මේ රාත්‍රියේ මේ විදිහට උද්ඝෝෂණය කරන්නේ. ගුරුවරු විදුහල්පතිවරු ඔහුගේ 2021 අවුරුද්දේ ඉතා දීර්ඝ අරගලයක් කරලා ඔවුන්ගේ අවුරුදු 24ක වැටුප් කුසමතාවේ කොටසක් ජයග්‍රහණය කළා. ඉන් අනතුරුව ආණ්ඩුව දිගින් දිගටම පොරොන්දු වුණා ඔවුන්ගේ ඉතිරි වැටුප් කුසමතාවෙන් කොටසක් මේ 2023 සහ 2024 ලබා දෙන බවට. නමුත් ඒක ලබා දෙන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා ගිය 2023 ඔක්තෝබර් මාසේ 24 වෙනිදා ඉඳලා මෙරට ගුරුවරු විදුහල්පතිවරු අරගල ගණනාවක් දීර්ඝවලස කරා. හැබැයි ආණ්ඩුවෙන් කිසිදු පිළිතුරක් ඒකට නැහැ. පසුගිය 26 වෙනිදා දලන්ත ගුරු විදුහල්පති බලයක් කොළඹට ආවා. දසදහස් ගාණක් ගුරුවරු ඇවිල්ලා විදුහල්පතිවරු ඇවිල්ලා ආණ්ඩුවට කිව්වා
ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ වැටුප් පිසමතාවේ ගැටලු විසඳන්, ඒ වගේම දෙමව්පිය මත පටවලා තිබෙන අධ්‍යාපනය බර ඉවත් කරන්, දරුවන්ට සාන මිලට පාසල් උපකරණ ටික ලබා දෙන්න, මේ රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා තිබෙන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අකුල ගන්න ගුරුවරුන්ගේ විදුහල්පතිවරයාගේ උසස්සීන් ටික දෙන්න කියලා දාගාල අනලගල අරගල කරලා කිව්වා. හැබැයි අපිට පේනවා දැන් මේ පාලකින්ට වගේ වැඩක් නැහැ, රනිල් රාජපක්ෂ ආණ්ඩුවට වගේ වැඩක් නැහැ. ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ විතරක් නෙමෙයි මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවගේ ගැටලු විසඳන්න ඕන්ට වගේ වැඩක් නැහැ. වෙනුවට අද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා මොකද්ද කරමින් ඉන්නේ? එක පැත්තකින් වෛද්‍යවරුන්ට බීමලා දීලා සෞඛ්‍ය සේවාව මරුබුදේ දානවා, අනිත් පැත්තේ විධායක ශ්‍රේණින්ට බීමලා දීලා අනිකුත් රාජ්‍ය සේවක අර්බුදේ දානවා. ඒ විතරක් නෙමෙයි වැඩ වර්ධන කරාට මේ රටේ වැඩ කරන ජනතාව වැඩ වර්ධන කරාට පස්සේ වැඩ ගාපු සේවකින්ට වැටු වර්ධක සහ ප්‍රශංසා ලිපි දෙන්න මේ ආදී විවිධ කුමන්ත නටවමින් මෙරට වැඩ කරන ජනතාව බේදමින් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 1981 දවල පත්තිකාව ගිරල්ලා විදාස අධ්‍යාපන අයිතිය වලදාන්න කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ දැන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගිරල්ලා විදාස අධ්‍යාපනයේ ඉතුරු වෙලා තියෙන සත්‍යමත් වලදාන්න අවශ්‍ය කරන්න කටයුතු කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් අධ්‍යාපනයේ මහා දෙවන්ත රැකවලුන් බවට පත් වෙන සූදානම් වෙලා ඉන්නවා, කප්පටි ආරක්ෂකයන් බවට පත් වෙන සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අද අපි මේ කොට්ටාව නගරයට ආවේ රනිල්ට කියන්න නෑ, රනිල් ඔයාගේ කප්පටි ආරක්ෂක වැඩ හරියන්නේ නෑ. මේ රටේ අධ්‍යාපන හැමදාම රැක්කේ ගුරුවරු විදුහල්පතිවරු එවැදෙම දෙමව්පියෝ. ඒ නිසා අපි ලෑස්ති ගුරුවරු විදුහල්පතිවරු සහ දෙමව්පියෝ ඒකාබද්ධව මේ අධ්‍යාපන රැකගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න. ඒ විතරක් නෙමෙයි අපි මේ රටේ සමස්ත වැඩ කරන ජනතාවට, මේ රටේ සමස්ත ජනතාවට කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේගොල්ලෝ හැමදාම කරේ කුමන්ත නටවමින් ජනතාව බේදමින් කරපු එක. ඒ නිසා දැන් තවදුරටත් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලීම් වලට විසඳුම් මිලලා වැඩක් නැහැ, විසඳුම් මිලලා සටන් කළ වැඩක් නැහැ. ඒ නිසා දැන් අපි ආරම්භ කරන්න ඕන අලුත් සටනක්, අපි පටන් ගන්න ඕන අලුත් සටනක්. ඒක තමයි කොට්ටාවෙන් අපි මේ පටන් ගන්න. ඒ වෙන මොකක්වත් නැමේ ඉල්ලීම් වලට විසඳුම් නැති ආණ්ඩුව, ඉල්ලීම් වලට විසඳුම් දෙන්න බැරි ආණ්ඩුව පන්නමු, පන්නනතුරු සටන් කරමු, අලුත් ආණ්ඩුවක් හදමු, ජනතාවාදී පාලනයක් හදමු, රටේ ජනතාවගේ අයිතිවාසිකම්, වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් රැක ගන්න පුළුවන් නව පාලනයක් වෙනුවෙන් පෙළ ගැහිමු, සටන් කරමු, එවෙනුවෙන් පෙළ ගැහින්න කියන ඉල්ලීම කරන්න තමයි අද අපි කොට්ටාව නගරයට ආවේ.